අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල අධිකරණයට අපහාස කළ වරදට හිටපු ජනාධිපතිවරයෙකුට මාස 15ක සිරදඬුවම් डेल्टा बवट सेक सहित तवत रोगीन तिदनेक मेरटिन हमुएई समस्त डेल्टा रोगीन संख्याव पहाक सेक सहित डेल्टा रोगीन गणनत पहदक्वा इहलट एलबेन सति दहाय तुल मेरट पैतिरियान प्रधानम वायरस प्रभेदे डेल्टा विय हकी राज्य एमति सुदर्शनी अनतुरु हंगवाई गत ऊ दिन 28 तुल मेरटिन 1401 मू कोविड मरण संख्यावाक मदुपेरदिक रटवल किहिपेक सिट मेरटट पमिनेन गुवन मगिंट तावकालिक तहनमक දොම්රිය හෙට වර්ජනයක් ඉල්ලීම් වලට නිසිවිසඳුම් නොලැබුණොත් ඉදිරිපැය 48 න් පසු වෘත්තීය ක්‍රියාමාර්ගයක් පරිපූර්ණක වෛද්‍ය වෘත්තීය වේදින්ගේ බලමණ්ඩලය අනතුරු හඟවයි තිස්ස මහරාම වැවේ නීති විරෝධී ක්‍රියාවට මොකද්ද ගත්ත නීතිමය ක්‍රියාමාර්ගය මාධ්‍යවේදීන් ප්‍රශ්න කරයි තිස්ස මහරාම වැවේ රොන්මඩ ඉවත් කළ චීන ජාතිකින්ගේ ඇඳුම ගරාජ් වලත් අඳිනවා ඇමති කෙහෙලියගෙන් පිළිතුරු जनपति जाति अमतमीन कोविड वैलेंदी मीगे पुद्गलेंट शोके पालक रही कियला हितुआ एहम देयक् वत्तुने नहे जनपति जाति अमतु मिनित्तु 69 गेन अदत् समगि जनबल वेगेन चोदना बेसिल पार्लिमेंतुवट पेमिनीम गेन कैबिनेट माध्य हमुवेत अवधानय बेसिल गे सियलु आर्थिक सलसुम असार्थकय जवि पेन चोदना देन देशीय पुवात डेल्टा वायरस प्रभेदये सेक सहित रोगी इंतिदिनेक मिरटिन हमुवे तिबेनवा ओन सिरुदुना कोलंब प्रदेशये वेडबिमक सेवे नियुतु पुत्कलिन बवाय सौख्य सेवा अध्यक्ष जनरल वैद्य असेल गुणवर्धन महता स्नहान कले डेल्टा कोविड वायरस प्रभेदये सेक सहित तवत पुत्कलिन तिदिनेकु मिरटिन हमुवे तिबेनवा ओन सीलुदना कोलम प्रदेश वेडबिमक सेवे नियुत पूतकले अदाल वैरस प्रभेदे आसाधिकुय सेक सहित रोगियक पसुकियदा माधिवल प्रदेश वार्ता उत्तर ओहे आश्रुतिन मौंतिदना हदुरागन अतिबवय सौख्य सेवा अध्यक्ष जनरल वैद्य सेल गुणवर्धन महता संधान कले මෙම තිදෙන හමුනේ වැඩබිමකින් කොළඹ ප්‍රදේශයේ මෙය ප්‍රථමයෙන් අපි PCR පරීක්ෂණය කරන විටදී පාවිච්චි කරන ටෙස්ට් කිට් එකෙන් තමයි ඒ සැක කටයුතු රෝගීන් තිදෙනෙක් තමයි ඒ වාර්තා වුනේ ඔවුන්ගේ ජාන සීක්වන්සින් පරීක්ෂණවල ප්‍රතිඵල ඉදිරියට ලැබෙන්නට නියමිතයි අපි කලින් මාදිවල ප්‍රදේශයෙන් හොයාගත්ත රෝගියාගේ ආශ්‍රිතයන් තමයි PCR පරීක්ෂණ ලක් කරාම තමයි මෙම තුන්දෙනා හොයාගත්තේ ඔවුන් තිදෙනත් දැන් ප්‍රතිකාර සඳහා යොමු කළා තියෙනවා ඔවුන්ගෙන් ආශ්‍රිතයන්ගෙන් අපි ලබාගත් ඊයේ ලැබිච්ච ප්‍රතිඵල වලින් තව වෙනතෙක් ආශ්‍රිතයන්ගෙන් මෙම ප්‍රභේදය තියෙනවා කියලා වාර්තා වෙලා නැහැ මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද මෙලෙස අදහස් පළ කළා ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමේ අවදානමක් තියෙනවා විශේෂඥ වෛද්‍යවරු කියනවා අපි ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළොත් තව සති 10ක විතර කාලයක් තුළ මෙහි ප්‍රධානතම ප්‍රභේදය වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියලා විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නීතිකා මලවිගේ මැතිණිය අනතුරු අඟවලා තියෙනවා ඒ නිසා රටේ ජනතාවට කියන අවදානම පහ වෙලා නැහැ සැරකෙන අලුත් සතුරෙකුත් දැන් ඇවිල්ලා බලලා ගිහිල්ලා තියෙනවා තේනසා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමුන්ගේ එදිනදා ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් වලට යෙදරින් එළියට යන ඉදිරියේදී රෝගීන් වාර්තා වීම අනුව මරණ වාර්තා වීම අනුව රජය ක්‍රමානුකූලව ලිහිල් කිරීමක් කරා. ඒ නිසා මේ ඉක්මනට ලිහිල් කරගන්න ඕන නම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමෙන් රෝගයේ පැතිරීම පාලනය කරගන්න රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට සහයෝගය දෙන්න. මේ මාසයේ ගත වූ දින 28ක කාලය තුළ පමණක් මෙරටින් 1400 ඉක්ම වූ කොවිඩ් මරණ සංඛ්‍යාවක් සෞඛ්‍යාංශ විසින් තහවුරු කර තිබෙනවා. මරණ වැඩි වුණේ හේතුව මොකද්ද? ඒ කියන්නේ අපේ ගෙදර සිට රෝහලට පැමිණීමේ තිබෙන බාධාවක්ද නැත්නම් රෝහලෙදී රෝගීන් ඇතුල් කරනකොට සිද්ධ වෙච්ච දෙයක්ද නැත්නම් රෝගී ප්‍රතිකාර කිරීමට යද්දී අපේ අතකින් සිදු වෙච්ච බාධාවක්ද මේ කරුණු සියල්ලම අධ්‍යයනය කිරීම සඳහා අපි ඇතම විශේෂඥ කමිටුවක් පත් කරා. ඕන් සෑම සතියකම සිදුවෙන මරණ පිළිබඳව වාර්තාවක් මා වෙත ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි අපි ඒ කමිටුව නම් කරලා තියෙන්නේ. මම හිතනවා තව ඉදිරි සති දෙකක් තුනක් යනකොට අපිට මේ මරණ වාර්තා වීමේ අඩුවක් අපිට දකින්න පුළුවන් වෙයි. අපි සියලු දෙනාම මෙම සංචරණ සීමා සහ මෙම සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස අනුගමනය කරොත්.
මේ අතර මධ්‍යම පළාත තුල කොවිඩ් මර්ධනය සඳහා දියත් කර ඇති වැඩපිළිවෙල හමුවේ පසුගිය සති දෙකක කාලය තුල මධ්‍යම පළාත තුල කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතින් වාර්තා වීමේ අඩුවක් සහ කොවිඩ් මරණ වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහල් විරසුරි මහතා සඳහන් කළේ. මේ වෙනකොට කොරෝනා රෝගීන් මධ්‍යම පළාත තුල 23,900ක වගේ ප්‍රමාණයක් මේ රෝගේ වැළඳිච්ච රෝගීන් විදිහට වාර්තා වෙනවා. කොරෝනා රෝගය නිසා දැනට මධ්‍යම පළාත තුල රෝගීන් 562ක් පමණ නියකොස් තිබෙනවා. පසුගිය සති දෙක කල්පනා කරලා බලනකොට අපිට රෝගීන් හමු වීම සහ මේ මිය යාමේ යම්කිසි අඩු බවක් අපිට කියන්න පුළුවන්. कोविड वायरस आसादने ओ नवरोगीन 1890 පිළිබඳව ඊයේ දින තහරුණා ඉන්පුට් කලින් 40 දිනක විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 337ක් ලෙසයි. हलावत कीरियान कल्यर प्रदेश पवत्वागनयान एंगलुम कर्मांत शालावक सेवे नियुतु सेविकावान विसी एक देनकु कोविड रोगीन लेसट तहोरुवी एतिबव मुंदलम सौख्य वैद्य निलधारी कार्यालय पवसनवा හඳුරාගෙන ඇති අදාළ ආසාදිතින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඔවුන්ගේ පළමු පෙර ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යාංශ කටයුතු කර ඇත්තේ. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් අද දින සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තා අනුව නව රෝගීන් 39 දෙනෙකු හඳුනාගත් බවත් එම ආසාදිතින්ගේ වැඩි පිටසක් එකම පවුලේ සමාජිකින් බවත් භගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. පවතින කොවිඩ් 19 වසංගතයේ හැමේ විශ්වවිද්‍යාලවල මාර්ගගත ක්‍රමයේ යටතේ සිදු කරන අධ්‍යන කටයුතු වල ප්‍රගතිය සහ අනිකුත් පරිපාලනමය කරුණු පිළිබඳවත් ඒ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සොයාපැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය GL පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද සාකච්ඡාවක් පැවැත්වුණා. එෙහිදී දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණයට ලක් කරන මෙන් උපකුලපතිවරුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කළ අතර විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එන්නත් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත් ඒ අනුව වෛද්‍ය නිර්දේශ මත ඉක්මනින් විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙසත් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා. මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් එළඹෙන ජූලි මාස පළමන දා සිට ජූලි මාස 13 වනදා දක්වා තවත් රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එම අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සවුදි අරාබිය, ඩුබායි, කටාර්, කුවේට්, බහරින් සහ ඕමාන් යන රටවල සිට පැමිණෙන මගීන් සඳහා මෙම තහනම පනවා ඇති බවයි. එම රටවල සිට පැමිණෙන ගුවන් මගීන් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් වලකින් ලෙසද අදාළ ගුවන් සමාගමට දැනුවත් කර තිබෙනවා. පරිපූර්ණක වෛද්‍ය සේවාවන්ට අදාළව ඉල්ලීම් කිහිපයක් පිළිබඳව වූ ගැටලු සඳහා සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිසි සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරි පැය 48කින් පසු වෛද්‍ය වෘත්තිවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය වෘත්ති ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබෙනවා. ඉල්ලීම් 13ක් තියෙනවා සෞඛ්‍ය සේවාවේ පරිපූර්ණක වෛද්‍ය සේවාව ඉහළට උසවලා තියලා ලංකාවේ රෝගීන්ට සහ මේ වසංගතයේ පාලනයට අවශ්‍ය මේ ප්‍රතිපාදන මේ පාලන ක්‍රමය මේ ව්‍යුහය සක්‍රීයව ඉස්සරහට ගෙනියන්න අපිට අවශ්‍ය වෙලා තියෙනවා. මේ ලිපිය යවලා දැනට දින 7කට වැඩි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී හෙට දවසෙන් පස්සේ නිශ්චිතව එළඹෙන ඕනෑම දිනයක අපි වර්ධන ක්‍රියාමාර්ගයකට එළඹෙනවා. අපි විශේෂම රෝගී මහජනතාවගෙන් සමාව ඉල්ලනවා මේ සම්බන්ධයෙන් අපිට වෙන කරන්න කිසිවක් අපි අද දවසේ සෞඛ්‍ය ලේකම්වරයාට කියන්නේ වහාම ඉදිරි පැය 48 ඇතුළත සාකච්ඡාවක් කැඳවන්න කැඳවලා තීරණ දෙන්න. අපිට සාකච්ඡා කර කර අත ගගා ඉන්න කාරණා නැහැ. කැඳවලා තීරණ දෙන්න. සෞඛ්‍ය ලේකම්වරයාගේ බොහෝ සාකච්ඡා තීරණ නැති සාකච්ඡා වීම නිසා අපිට මේ தත්ත්වය තවදුරටත් දිගින් දිගටම ගෙනියන්න සිද්ධ වෙලා තියෙනවා කියන එක කියමින් අපි හෙට දවසේන් පස්සේ තව පැය 48කට පස්සේ ළඹෙන ඕනෑම මොහොතක වර්ධන ක්‍රියාමාර්ගයක් දියත් කරනවා. මේකට සාකච්ඡාමය විසඳුමකට සෞඛ්‍ය අමාත්‍යාංශය අවතීර්ණ වෙන්නේ නැත්තම් සෞඛ්‍ය අමාත්‍යාංශයත් අධිකාර ජනාධිපතිතුමන්ගේ මැදිහත් වීමනොත් වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩය එන්නත් කිරීමේ ක්‍රීම සඳහා ප්‍රමුඛතාවයක් මේ අවස්ථාවේදී ලබා දීලා තියෙනවා. ඉතින් ඊළඟ අධ්‍යයනයේදී වයස අවුරුදු 60ට වඩා අඩු වූ නොවන රෝගවලින් පෙළෙන ජනතාව එන්නත්කරණය කිරීම තුළින් මේ මරණ සංඛ්‍යාව අපිට 90%ක් වගේ ප්‍රමාණයකට අඩු කර ගැනීමට පුළුවන්. රජයේ රෝහල් පද්ධතිය තුළ එන්නත්කරණ ක්‍රියාවලිය කිරීම තුළින් අපිට මීට වඩා කාර්යක්ෂමතාවයකින්
වශයෙන් දිනකට එන්නත් කරන ප්‍රමාණය වැඩි කර ගැනීමේ හැකියාව අපි පෙන්වලා දුන්නා. ගනු ලැබූ තීරණයක් තමයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මේ වන විට සිදු කරන එන්නත් කරන ක්‍රියාවලියට අමතරව රජයේ රෝහල් පද්ධතියද මේ සඳහා යොදාගෙන ඒ සඳහා ක්‍රමවේදයක් සකසලා මේ එන්නත් කරන ක්‍රියාවලිය සිදු කරන්නේ. මේ PCR පරීක්ෂණ කරන ප්‍රමාණය දෛනිකව කරන ප්‍රමාණය යම් ප්‍රමාණයක මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන දෛනික වාර්තාව ඒ දෛනික වාර්තාව අනුව PCR පරීක්ෂණ කරන ප්‍රමාණය ක්‍රමානුකූලව අඩුවීමක් දකින්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේදී දිගටම අපි පෙන්වා දුන්න කාරණා තමයි මේ ස්ථාවරව පවත්වා ගැනීමේ වැදගත්කම. මෙහිදී වැදගත්ම වන කාරණාවක් තමයි මේ අහඹුනියේදී පරීක්ෂා කිරීම. අහඹුනියේදී පරීක්ෂණය සඳහා යම් ප්‍රමාණයක් ස්ථාවර ප්‍රමාණයක් නියමු කරන්න ඕනේ. කරන පරීක්ෂණ ප්‍රමාණය අඩුවීම හොඳ කාරණයක් නෙමෙයි. රට තුල සිදු කරන PCR පරීක්ෂණ වැඩි කර කොවිඩ් රෝගය ව්‍යාප්ත වී ඇති ප්‍රමාණය සොයා ඒ අනුව ක්‍රියාමාර්ග ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ වෙනකොට ඩෙල්ටා ප්‍රභේදය ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඩෙල්ටා ප්ලස් එක පිළිබඳ අනතුරක් පැන්න කියලා තියෙනවා. දැන් කළ යුතු තිබෙන්නේ රට පුරා සිදු කරන අහඹු PCR පරීක්ෂණ වැඩි කරගන්න. PCR අඩු කරලා ආසාදිතයන් වාර්තා වීම අඩු කරයි කියන එක නෙවෙයි වැඩි. PCR ප්‍රමාණය වැඩි කරලා අපේ රටේ කොතරම් මේ රෝගය ව්‍යාප්තලාද කියලා හොයාගෙන ඒ අනුව ක්‍රියාමාර්ග ගන්න. ඉතින් ඒකට තමයි සෞඛ්‍ය විශේෂඥයන් මුල් කරගත්ත කාර්යසාධක බලකායක් ඕනා කරන්නේ. හැබැයි අපිට පේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අසංගත රෝග ප්‍රධානී ඇතුලේ සියලු දෙනාව මේ කාර්යසාධක බලකාය ඉස්සර අසරණ කරනවා. ඕනට තිබෙන්නේ ගන්න දේශපාලන තීන්දුවට අනුව තමන්ගේ දත්ත මෙහෙවන එක. තමන්ට ඒ ගන්න දේශපාලන තීන්දුව සාධාරණීකරණය කිරීම වෙනුවෙන් මාධ්‍ය ඉස්සරහා කතා කරන එක. ඒ නිසා මේ කාර්යසාධක බලකාය ඇත්තටම තමන්ගේ ක්‍රියාව හරියට නොකරපු වගකීම් විරහිතකම් බවට පත් වෙලා තිබෙනවා. දැන් ඒක හොඳටම පාර්ලිමේන්තුව රැස් වෙන එළමෙන ජූලි මාස මුල් සතිය පිළිබඳ රටේම අවධානය යොමු තිබෙනවා. ඒ සුවිශේෂී දේශපාලනික කරුණු කිහිපයක් හේතුවෙන් මීළඟ පාර්ලිමේන්තු සභා වාරයන් එළමෙන ජූලි මාස 6, 7, 8 සහ 9 යන දිනවල පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තු සභා වාරයන් යලිත් ලබන මාස මුල් සතියේදී ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ජූලි මාස 6, 7, 8 සහ 9 යන දිනවලදී පාර්ලිමේන්තු සභාවාරයන් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සංනිවේදනාංශය පවසනවා. කෙසේ වෙතත් නියමිත පරිදි අදාළ දින 4 තුලම පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වේද එසේත් නොමැතිනම් පවතින වසංගත තත්ත්වයක් සමග දින කිහිපයකට සීමා වේද යන්න පිළිබඳ අවසන් තීරණය එළමෙන ජූලි මාස 5 වනදා රැස්වෙන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මීළඟට පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් මුළුමහත් රටේම සහ පක්ෂ විපක්ෂ සියලු දේශපාලන කණ්ඩායම්වලත් අවධානය යොමු තිබෙනවා. ඒ මේවන විට රටේ මතු ඇති දේශපාලනික ගැටලු රැසකට එළමෙන පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමත් සමගම පිළිතුරු ලැබෙවි යන විශ්වාසය මතයි. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරයෙකු සිය දුහුරෙන් ඉල්ලා අස්වීම එම පුරප්පාඩුව සඳහා බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම එලෙස අසුන් ගැනීමට නියමිත බැසිල් රාජපක්ෂ මහතා ප්‍රබල අමාත්‍ය දුහුරේක දියුරුන් දීම යන මූලික වූ දේශපාලන කරුණු රැසක් සහ සිදුවීම් රැසක් මීළඟ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමෙන් අනතුරුව සිදුවීමට නියමිතයි. එමෙන්ම කැබිනට් සංශෝධනයක්ද මේ කාල සීමාව ඇතුළත සිදුවිය හැකි බවට මෙවන විට විවිධ මත පැතිරෙමින් පවතිනවා. රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මෙවන විට ප්‍රකාශ කර ඇත්තේ එළමෙන ජූලි මාස 8 වනදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවයි. මෙවන් දේශපාලනික මාතෘකා රැසක් මෙවන විට නිර්මාණය වෙමින් පවතින මොහොතක බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු පැමිණීමේ සූදානම පිළිබඳව අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. දැන් අපිට දැනගන්න ලැබෙනවා බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට එනවා කියලා. එතුමාගේ පැමිණීමත් සමග ස්වර්ණ යුගයක් ආරම්භ වෙනවා කියලා ප්‍රකාශ කරනවා පසුපෙළ මන්ත්‍රීවරු. ඇත්තටම රජයේ මේ වෙනතෙක් එතුමාගේ පැමිණීම සම්බන්ධ නිල ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරේ නැහැ.
කවදටද බැසිල් ඇමැතිතුමා නැවත පාර්ලිමේන්තු වෙන්නේ බැසිල් ඇමැතිතුමා පාර්ලිමේන්තු වෙන එකයි බැසිල් ඇමැතිතුමා කොයි ආකාරයෙන්ද පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ මොනවාද තනතුරු කියන එක ඒක සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර ප්‍රශ්නයක් පක්ෂයක අභ්‍යන්තර ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නය නිවැරදි විදිහට හරි විදිහට තීන්දුව කරලා අවසන් වෙනකොට ඔබතුමාලට දැනෙන්න සලස්සන්න මොකද්ද කියලා වර්තමානයේ සම්බන්ධව සාකච්ඡාවන් වෙනවා ඊට අමතරව මම හිතන්නේ ඔබතුමාලා සහ සමාජයේ ලොකු උනන්දුවක් තිබෙනවා මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ඉතින් ඒක අපිට මෙහෙම කියන්නට බෑ संबंध पक्षे विधिमुदेन जनाधिपत्यों राजपक्ष महताගේ आर्थिक කලමනාකරණය දුර්වල බවත් පසුගිය කාලයේ ඔහුගේ මූලිකත්වයෙන් ප්‍රයත්නක වූ වැඩසටහන් අසාර්ථක බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ අතර බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අද දිනේදී අදහස් පළ කර සිටියා. මේ ආණ්ඩු ගොඩනගපු දවසේ ඉඳන් මේ ආණ්ඩු ප්‍රධානම මෙහෙයුම් කරේ බැසිල් රාජපක්ෂ. උදාහරණයකට ගත්තොත් 2020 අප්‍රේල් මාසයේ බැසිලාගේ පක්ෂපත් කරා ආර්ථික පුනරජනනය හා දිරිඳුකම පිටුදැවීමේ ජනාධිපති කාර්යසාධක බලකාය. එහෙනම් මේ ආර්ථිකය ඇතුළු වෙන ප්‍රශ්නය අද ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලුවල වග කියනවා බැසිලාගේ පක්ෂ. ඊළඟ පටන් ගත්ත කොවිඩ් වසංගතය ආවට පස්සේ අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව වීවීම සම්බන්ධීකරණ නිසා පසුපරම් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය ප්‍රධානිය බැසිලාගේ පක්ෂ වියවුල් මාර්ක් මාස ඉදිරිපත් කළා. කොවිඩ් වසංගතය උස්තනකට රටෙත් නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් ඊළඟ පත්‍ර අනු කාර්යසාධක බලකාය දේශගත විපර්යාසයේ දිරසාරණ සිදුවුම් සහිත හරිත ශ්‍රී ලංකාව කැටි කිරීම සහ කාර්යසාධක බලකාය. ඒකෙන් තමයි කාබලින් පොර කතාව කියන්නේ. අද කොවි ජනතාව රට හැමතැනම පාර්ශවය. බැසිල් රාජපක්ෂ මේ අමුතු ජීවීෙක් නෙවෙයි. ඒක පාර වෙනස් ගහලෝකකින් ඇවිල්ලා රටේ ප්‍රශ්න දෙක විශාල ඥානයක් සහිත මැදිහත්වීම සඳහා විවිධ ඉන්ද්‍රජාලිකයක සපාත්‍රයක් කෙනෙක් නෙවෙයි. ඇත්තකට මොකද දන්නවද? මේ විමුක්තියම අසමත් මහින්ද බැසිල් කොට ඒගොල්ලෝ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථකයි. ඒගොල්ලෝ අනුගමනය කරන ආණ්ඩුකරණය අසාර්ථකයි. ඒගොල්ලන්ගේ මැදිහත් වීම අසාර්ථකයි. දැන් කරන්නේ විශාල මාධ්‍ය මෙහෙයුමක් කරන මොකද? මේ අසාර්ථක මහින්ද ගෝඨාභය ඒ සාර්ථක බලපත් කිරීම මෙහෙයුම් කරුවා බැසිල් රාජපක්ෂ කියලා මාධ්‍ය මෙහෙයුමක් කළා. නේද? ඒ කිසිවක් අපිට අදාළ නැහැ. මොකද මේ අරුබුදේ නිමවුම් කරන නිසා මේ අරුබුදේ තීව්‍ර කරන්න ඔවුන් නිසා බැසිල් ඇමතිතුමා කියන්නේ අපේ රටේ ප්‍රධාන දේශපාලන චර්යාව බවට පත්වෙච්ච නායකයෙක්. එතුමාට ආර්ථිකය හදන්න පුළුවන්, දේශපාලනය හදන්න පුළුවන්, ඒ වගේම ඕනම දෙයක් ඉතලා කරන්න පුළුවන්. තාම ඉවසීමෙන් වැඩ කරන දක්ෂ නායකයෙක්. ඉතින් එතුමා පාර්ලිමේන්තුවට එනවා නම් අපි අත් දෙකම උස්සනවා. මීට මාස දෙකකට විතර පෙර ආතුව පැදුරටන් ලොකිය ගිහිපු බැසිල් රාජපක්ෂ මහත්තයා අද ගෙන්නන්න ලෑස්ති වෙලා තියෙනවා පාවඩ දාලා අලුත් සලුපිලි ඇඳලා සුවඳ විලවුන් ගහලා මේකප් එකක් දාලා ඇමරිකාවේ ඉඳලා මාසයක් දෙකක් දැන් හරියට අලුත්ම චරිතයක් හැටියට බැසිල්ගේ ආගමනය ගැන මහලොකුවට කතා කරනවා. මේ රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඒ තනතුරුයින් කරන්න බැරි වැඩ බැසිල්ට ඇමතිකමක් දීලා පුළුවන් කමක් තියනවාද? එතුමා පාර්ලිමේන්තුවට පැමිණෙනවා නම් ඒක ඉස්සෙල්ලා ගැසට් වෙන්න ඕනි. ගැසට් කරාට පස්සේ තමයි එතුමාට දිවුරුම් දෙන්න පුළුවන්. ඉතින් එතුමාට ඒ සඳහා කිසිම බාධකයක් නැහැ. අපේ ආණ්ඩුව පිහිටවීම ජනාධිපතිතුමා පත් කර ගැනීම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් වැඩිම වගකීමක් දරපු පුද්ගලයා හැටියට එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඉන්ද එතුමාගේ අභිමතය පරිදි එතුමා නිල වශයෙන් එතුමාගේ කැමැත්ත තාම ප්‍රකාශ කළ නැහැ. එතුමා කැමැත්ත පළ කරපු ඕනෑම අවස්ථාවක අපි එතුමාව පිළිගන්න සූදානම් මෙන් ඉන්නවා පාර්ලිමේන්තුව තුළ.
අර රාජපක්ෂ වෙනුවට මේ රාජපක්ෂ ගෙනල්ලා ආදේශ කරන්න ඕනි කියලා සිතුවිලි වල ඉන්නව නම් මේ රටට මට කියන්න තියෙන්නේ දෙයියන්ගේ පිහිටරෙන්න වෙන පිහිටක් නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයා එකම විසඳුමයි කියලා හිතන සිතුවිලි වල අද මේ ආණ්ඩුවේ සමහර ඇමතිවරුත් ඉන්නවා. බැසිල් රාජපක්ෂ මහත්තයා අපට මතකයි සංචාරක ව්‍යාපාරයේ අත්හදා බලන්න කියලා යුක්රේන් ජාතිකයෝ ගෙනාපු හැටි. එයා තමයි අපේ ඊළඟ විසඳුම කියලා හිතාගෙන ඉන්නව නම් අපට ඉතින් කියන්න තියෙන තා බොහොම ටික කාලයයි. ජනාධිපතිවරයා විසින් පසුගියදා ජාතිය අමතා සිදු කළ කතාවේදී කොවිඩ් වැළඳීමේගේ පුද්ගලින් සිහිපත් කිරීමටවත් කටයුතු නොකිරීම ඉතාම කනගාටුදායක කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරළ මහත්මිය පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන්. ඒ විනාඩි 69න් භාගයක්ම තියෙන්නේ එතුමා නිදහසට කරුණු කියනවා. ඉතින් අපි දැක්කේ එක ජාතිය ඇමතීමකට වැඩිය අවුරුදු එකමාරකට පස්සෙත් අනේ රටේ ජනතාවගේ අනුකම්පාව දිනා ගන්න කරපු කතාවක් හැටියට. මම හිතුවා මෙතුමා ජාතිය අමතනකොට අනේ ඉස්සෙල්ලම එතුමාගේ වගකීමක් හැටියට සලකන එතුමාගේ කාලය තුල සිද්ධ වෙච්ච එතුමා තීන්දුව తీරන ගන්න කාර්ය සාධක බලකායක් එහෙම පත් කරපු ජනාධිපතිවරයෙක් යටතේ කොරෝනාවෙන් මිය ගිය පුද්ගලයන් 3000 පිළිබඳව ඉස්සෙල්ලම කනගාටුව ප්‍රකාශ කරලා ඒ රටේ ජනතාව අද ලක්ෂ 2කට වැඩිය කොරෝනා ආසාදිතයින් බාට පත් වෙලා ඉන්නවා. ඒ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලයි කියලා. හැබැයි එහෙම එකක් මුළු කතාව තුලම අපි දැක්කේ නැහැ. ඒ අඩු ගානේ එතුමට පොඩි නිහතමානීකමක් තිබුණා නම් පොඩ්ඩක් කියන්න තිබුණා. මම මේ මිය ගිය අයගේ පවුල් වලට මගේ ශෝකය ප්‍රකාශ කරනවා කියලා. එතුමා එහෙම එකක් කරේ නැහැ. රාජාසන කතාවෙන් පස්සේ රාජ්‍ය නායකයා කරන වැදගත්ම කතාව තමයි ඒ ජාතිය ඇමතීමේ කතාව. මොකද ජනාධිපතිතුමා කිව්වේ අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේ මිනිත්තු 69 දී මේ රටේ ප්‍රශ්න ගැන කතා කරාද? මේ රට අනාගතයේදී මේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්නේ කොහොමද කියන එක කතා කරාද? ආණ්ඩුවේ තියෙන වැඩසටහන මොකද්ද කියන එක කිව්වද? ගොවි ණය, ගොවි ප්‍රශ්න, ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ රට අද මුහුණ පාලා තියෙන ප්‍රශ්න වලට ජනාධිපතිතුමා උත්තර ලබා දුන්නද? කියන එක මේ අවස්ථාවේදී අහන්න ඕනේ. මිනිත්තු 69ක් කතා කළා මොකද්ද ජනාධිපතිතුමා දුන්න පණිඩේ කියන එක මේ අවස්ථාවේදී අහන්න ඕනේ. විශේෂයෙන්ම අර 69 ලක්ෂයෙන් අහන්න ඕනේ දැන් තමුන් වහන්සේලාට සැපද කියන එක. මේ අතර ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාව විරුද්ධ පාර්ශ්වයන්ට චෝදනා නොකළ කළතේ පමණක් ප්‍රකාශ කළ ඉතා ආදර්ශමත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන්. ජාති අමතා කරපු සමහර කතාවල තිබුණේ සමහර නායකයන්ගේ ඉස්සර මීට ඉස්සර විරුද්ධ පක්ෂය ගැන කරපු කතාවක්. හැබැයි එතුමා දේශපාලට ආපු දවසේ ඉඳලා එතුමාට කොච්චර මඩකේවද එතුමා වචනයකින්වත් විරුද්ධ පක්ෂය හෝ තමාගේ විරුද්ධ පක්ෂ අපේක්ෂකයා පිළිබඳව කතා කරන්න කියලා. ඒකත් අලුත් දේශපාලන විලාසිතාවක්. සිස්ටම් චේන්ජ් එකක් තමයි ඉල්ලුවේ මේ රටේ මිනිස්සු. හැබැයි සිස්ටම් චේන්ජ් එක ඉල්ලපු මිනිස්සුම සිස්ටම් චේන්ජ් කරනකොට ඒකට හිනා වෙනවා. සිස්ටම් චේන්ජ් ඉල්ල මිනිස්සු කිව්වා මොකටද ජනාධිපතිතුමා වාහන පිරිවරාගෙන වාහන 25ක් යන ජනාධිපතිතුමා වාහන 4ක් යනකොට ඒ සිස්ටම් චේන්ජ් එක ගැන හොඳක් කියන්නේ නැහැ. මොකද මේ රටේ රාජ්‍ය නායකයා ජනතාවගේ සල්ලි වලින් පාරවල් විරුද්ධ කරන බෝඩ් ගහන්න යන්නේ. එතුමාගේ බෝඩ් එක අයින් කරලා රාජ්‍ය ලාංඡනය විතරක් ගහන්න කරපු සිස්ටම් චේන්ජ් එක ඉල්ලපු අයවත් දැන් දන්නේ නැහැ. මේ රටේ අතිබහුතරය ඒ කතාව පිළිබඳව යම් පැහැදීමක් සහ ඒ ප්‍රකාශයේ තුල තිබුණ සදාචාර සම්පන්න ඒ වගේම කරන දේ කියන දේ කරන නායකයෙක් විදිහට ඉදිරියට යන වැඩපිළිවෙළක් තියෙන නායකයෙක් බව පැහැදිලි. මේක අපේ ජනමතය උදා කරපු 69 ලක්ෂයේ බහුතරය පිළිගන්නවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ හරි සමගි බලවේගයේ හරි එහෙම නැත්නම් වෙනත් විරුද්ධ පක්ෂ අය 100%ක් කොහොමත් පිළිගන්නේ නැහැ. ඒ අයට විවේචනයක් කවදත්. ඉතින් ඒ විවේචනය තිබුණයි කියලා අපිට ඡන්දය දුන්න ආදරණීය ජනතාව වෙනුවෙන් කරන්න කියන තියෙන්නේ මග හරින්න රටේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට අපේ රජයට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඊටාම නිවැරදිව අදහස් ප්‍රකාශ කරා වගේම නිවැරදිව වැඩ කළා. කාබනික පොහොර දේශීයව නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති මේ වන විට විවිධ ප්‍රදේශවල ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් රසායනික පොහොර ඉල්ලා ගොවි ජනතාව දියත් කර ඇති විරෝධතා සහ උද්ඝෝෂණ තවමත් අඩු වී නැහැ. මේ අතර රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හා භාවිතයට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තමන් වහන්සේ අගය කරන බව අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙනරුවේ උපාලි අනුනාහිමියන් පවසනවා.
රසායනික පොහොර භාවිතය මෙරට කෘෂිකර්මාන්තයෙන් මුළුමනින්ම බැහැර කිරීමේ රජයේ ප්‍රතිපත්තිමේ තීන්දුව සමග මෙවන විට දේශීය වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනයට බොහෝ පාර්ශවයන් මූලිකත්වයෙන් කටයුතු කරනවා. රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතයට ගොවි ජනතාව යොමු කිරීමට ජනාධිපතිවරයාගත් පියවර අගය කරන බව අස්කිරි මහාවිහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙනරුවේ උපාලි අනුනා හිමියන්ද අද සඳහන් කළා. වසවිසෙන්තර කාබනික පොහොර භාවිතය ගොවිතැන සඳහා යොදා ගැනීම තීරණය කිරීම මහා සංඝරත්නයේ වශයෙන් විශේෂයෙන් අගය කළ යුතු වැඩපිළිවෙලක් දශක 4ක 5ක කාලයක් තිස්සේ ගොවිතැනට රසායනික පොහොර භාවිතය නිසා අප රටේ පරිසරයේ විනාශ වුණා ගොවිතැනට හිතකර වූ සත්ව කොට්ටාස විනාශ වුණා පසට ජලයට ගංගා ඇලදොලට වසවිස මිශ්‍ර වුණා වකුගඩු රෝග ආදී ලෙඩ රෝග බහුල වුණා අන්තිමට ඒ හේතුවෙන් ගොවි ජනතාව බොහෝ දෙනෙකුට මරණය පවා අත් වුණා කාබනික පොහොර භාවිතයේ වැඩපිළිවෙල කවුරු හෝ කොතනින් හෝ ආරම්භ කළ යුතුය ජනාධිපතිතුමා ඒ අභියෝගේ බාරගෙන කටයුතු ආරම්භ කර ජනතාවගේ ප්‍රාර්ථනාවද වසවිසෙන් තොර සෞඛ්‍ය සම්පන්න රටක් අපේ ප්‍රාර්ථනාව අපේ පැතුම මේ මහ පොළව වසවිසෙන් තොරව සුවපත් වෙනවා දැකීමයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල නිදන්විල සිවිල් ආරක්ෂක බලකා කඳවුරු පරිශ්‍රය තුළද මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමාගේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ උපදෙස් මත පොළොන්නරුව බලකායෙන් මේ කාබනික පොහොර නිෂ්පාදනය දැන්ට සිදු කරන් යනවා. ඉතින් ඇත්තටම මේක හොඳ සංකල්පයක්. අද හේතුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රමය කියන එක පරිමයේ තියෙනවා. කාබනික පොහොර හදාගන්න යොදාගන්නේ අපි ඇත්තටම ඉවත දාන ද්‍රව්‍ය ගොඩක් විශේෂයෙන්ම චපන් ජබර පිදුරු ගොම සහ ඉවත දාන කොළ වර්ග කාබනික පොහොර නිෂ්පාදනය වගේම වැව්වල චපන් ජබර ඉවත් වීම තුලින් වැව් සුද්ධ කිරීමකුත් සිදු වෙනවා කිලෝ 60,000 මාසයක නිෂ්පාදනය කිරීම තමයි ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ කෙසේ වෙතත් වගාවන්ට අවශ්‍ය රසායනික පොහොර නොමැති වීම හමුවේ පීඩාවටපත් ගොවීන්ගේ විරෝධතාවයන්ද තවමත් දිනපතා අපට වාර්තා වෙනවා නොචියාගම ප්‍රදේශයේ ගොවි සංවිධාන 12ක් මේ වන විට රසායනික පොහොර ඉල්ලා වීදි බැස තිබෙනවා අපි යනවා කියන්නම් පොහොර මිල අඩු කරලා දෙන්න පොහොර නිකන් බැරි නම් සල්ලියෝට හරි කියන තරකින් ගෙරත් දෙන්න අපි සමගි ජනබල වේගී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාද මෙම විරෝධයට සහාය පළ කරමින් ගොවි ජනතාව සමග එක්ව සිටියා නිකං පොහොර දෙනවා කියලා පොරොන්දු වෙච්ච ආණ්ඩුව අද මොකද්ද මේ කරන්නේ විවිධ කුමන්ත්‍රණ මාව පානවා අද හාල් නිෂ්පාදනයේ තියෙන්නේ කීප ව්‍යාපාරිකු දෙන දතරට ගිහිල්ලා රජයට සිද්ධ වෙලා තියෙනවා දැන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න අද මේ ලක්ෂයයි ගෙන්නන්නේ මේ කාබනික පොහොර කියන සංස්කෘතියක් මෙරට එකපාරම කාවත් දණ්ඩ උබ්බන් දදනවා මේක ලෝකේ කොහෙවත් රටක කරන්න දී කාරණයක් අපිට පුළුවන් කාබනික පොහොර සහ රසායනික පොහොර මික්ෂණයකට ගිහිල්ලා ක්‍රමානුකූලව මේකෙන් ඈත් වෙන්න පොහොර ගැටලුව මුල් කරගනිමින් සමගි ජනබල වේගයේ සංවිධාන කළ තවත් උද්ඝෝෂණයක් බුලත් කොහුපිටියේ ප්‍රදේශයේදී පැවැත්තුණා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රදේශය ගත්තාම තේගොයිය විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ ප්‍රදේශය විතරක් නෙමෙයි ලංකාව ගත්තාම පවුල් ලක්ෂ 20කට 30කට ආසන්න සංඛ්‍යාවක් විධානවල සහභාගීත්වයෙන් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සංවිධානය කළ උද්ඝෝෂණයක් කලාවැව යෝදෑල සොරව අසලදී අද පැවැත්තුණා. එතැන් සිට කලාවැව කඩවර දේවාලය අසලට පාගමනින් පැමිණි විරෝධතාකරුවන් කලාවැව ධාතුසේන පිළිරුව ඉදිරිපිටදී සත්‍යාග්‍රහයකද නිරත වුණා. මේ අතර පොහොර ගැටලුව ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් පහත දුම්බර ප්‍රදේශයේදීද අද දෙවන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.
හම්බන් තොට තිස්සම හරාම වැවේ රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා චීන හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැලසුණු පුත්කලින් පිරිසක් යොදා ගැනීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්පැල්ල මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. එෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම ඇඳුම අදාළ ආයතනයේ නිල ඇඳුම පමණක් බවට මේ වන විට අනාවරණය වී ඇති බවයි. वारी सौभाग्य वेडसटहन यटते विषयभार अमात्य चमल राजपक्ष महतागे प्रधानत्वेन तिस्स महाराम वेवे वेली सह रोन्मड इवत किरिमे व्याकृतियाक चीन श्रीलंका समागमक विसिन आरंभ कर तिबुना मेम व्याकृतिय पिलिबंदव आंदोलनात्मक तत्वयाक हटगत्ते चीन हमुदा कला एंदुमट समान एंदुम एंदगत चीन जातिकिन पिरिसक एम व्याकृति भूमिये रंदी सिटी महेतुवेन व्यापृतिय कटयुतु संदहा सिय श्रमदायकत्वय मेम विशेषित एंदुम हेदगत पिरिस विसिन लबा देन आकारयद दक्नट लबुना මේ පිළිබඳව දේශපාලන වේදිකාව තුලත් සිවිල් සංවිධාන සහ ප්‍රදේශවාසීන්ද දැඩි විරෝධයක් එල්ල කරනු ලැබුවා. එම ව්‍යාපෘතිය සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති බව පවසමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අදාළ ව්‍යාපෘතිය తాවකාලිකව නතර කිරීමටයි පසුගිය 26 වනදා තීරණය කළේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයේ හිමිවනතුරු මෙලෙස අදාළ ව්‍යාපෘතිය తాවකාලිකව නතර කිරීමට පියවරගත් බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ. මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. පසුගිය දවස්වල මේ පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරමින් හම්බන්තොට තිස්සමාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුණා. අනපනත් ගණනාවක් උල්ලංඝනය කරලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් තාම කිසිම පුද්ගලෙක් අත්අනෝර ගැනීමක් හෝ සිද්ධ වෙලා නැහැ. ඊන හමුදා කැල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගත්තු පුද්ගලයෝ පිරිසක් සැරිසරුවා. දැන් මේ පුද්ගලයෝ කවුද කියලා අපේ ආරක්ෂක අංශවත් තවමත් නිශ්චිත ප්‍රකාශ කිරීමක් කරලා නැහැ. මේ පුද්ගලයෝ කවුද කියලා. ජාතික ආරක්ෂාව පිළිබඳව ලොකුවට කතා කරාට මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහොම නිහඬ සහ නිවට පිළිවෙතක් අනුගමනය කරන බව තමයි පෙන්ඳුම් කරන්නේ. ඔබතුමාගේ අර නිවට සහ නිහඬ කියන එක මම හිතන්නේ බොහොම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. මොකද නිවට සහ නිහඬ කියන වචනය මම හිතන්නේ සුදුසු දෙයක් නෙමෙයි. මොකද ඒ එහෙම නිවටක මොකක් ඔබතුමාට දකින්න වෙන්න පුළුවන්. නමුත් සමාජ විශේෂයෙන්ම පුරාවිද්‍යා පනත ඒ ඔය ඔබතුමා කියන විදිහටම උල්ලංඝනය වෙලා නම් රටක නීතිපද්ධතියක් තියෙනවා. පළවෙනි දේ මේ රටේ විවිධ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ කිඹුමක් ගියත් උසාවිය යන තත්ත්වයක් තියෙනවා. එහෙමනම් ඔබතුමාලා කියන විදිහට මේ රටේ තියෙන ඔය NGO සුවාදීන කණ්ඩායම මේ වෙනකොටත් ඉහිලා ඒ අවස්ථාව තියෙනවා. එක දෙවෙනි කරුණ මේ වෙනුවෙන් සම්පූර්ණ පරීක්ෂණයක් හමුදා විසින් කරලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවනොත් මේ සම්බන්ධව පරීක්ෂණ उत्साह संबंध ඕවරෝල් කිට් එකක් කියන එක. දැන් පෙලක් කියලා බඳ කරලා තියෙන ගරාජ් ඇස්සලත් ඔය ඕවරෝල් කිට්ස් තියෙනවා වගේ. ඒ ඔබතුමාලා ගිහිල්ලා බලන්න පෙලක් ඔය හොඳ ගරාජ් ඇස්සලත් එහෙම ඒවා තියෙනවා. ඒ වටත් බලන්න එකක් කැල කිට් එකද මොකද්ද කියලා බලලා බලන්නකෝ. එක්ස්ප්‍රස් ෆර් නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් මිලිටරි සිදු වූ බලපෑම සහ හානි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් මේ දක්වාගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද අධිකරණ අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. පසුකීදා ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රෙස් පර් නෞකා ගින්න හේතුවෙන් මෙරටට සිදු වූ බලපෑම සහ හානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සහ ජාත්‍යන්තර විශේෂඥින්ගේ සහාය ලබා ගැනීම සඳහා මෙරට ජාත්‍යන්තර සංවිධාන සහ විදේශීය ජාත්‍යන්තර සංවිධාන සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවති අතර අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන නාලක ගොඩහේවා සහ කංචන විජේසේකර යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතාගේ සහභාගීත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවේදී නෞකාවේ ඇති වූ ගින්නෙන් දීවර ප්‍රජාවට සිදු වූ හානිය හේතුවෙන් දීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කඩිනමින් ක්‍රියා කරමින් සිටින බවයි අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන වශයෙන් සිදු වූ හානිය නිවැරදි ආකාරයෙන් තක්සේරු කර ගැනීම සහ සමස්ත පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත් කර ගැනීමට ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීම මෙම හමුවේ
අරමුණ වුණා. මෙම අවස්ථාවට වරාය අධිකාරියේ සභාපති කැප්ටන් නිහාල් කැප්පටිපොළ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරකදී පසුගිය මැයි 20 වනදා ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රෙස් පෙළ නෞකාවේ ගින්න හේතුවෙන් මෙරට පරිසරයට විශාල හානියක් සිදු වුණා. එලෙස පරිසරයට සිදු වූ හානිය ගණනය කළ නොහැකි බවටයි විවිධ මත පළ වුණේ. කෙසේ වෙතත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පසුගියදා ප්‍රකාශ කළේ ලෝකයේ පිළිගත් ක්‍රමවේදයකට අනුව පරිසරයට සිදු වූ හානිය ගණනය කළ හැකි බවයි. මේ අතර එක්ස්ප්‍රෙස් පෙළ නෞකාවේ තිබූ ප්ලාස්ටික් පසුගිය දිනවල මෙරට වෙරළ තිරයන්ට ගොඩ ගසා තිබුණා. එලෙස ගොඩගැසූ ප්ලාස්ටික් ඉවත් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු පාර්ශවයන් විසින් සිදු කළා. මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ ප්ලාස්ටික් ටොන් 1034ක් බහලුම් වලට එක්රස් කර ඇති බවයි. කෙසේ වෙතත් එම නෞකාවේ තිබූ ප්ලාස්ටික් වලින් ගොඩබිමට පැමිණෙත්තේ 40% ප්‍රමාණයක් බවත් ඉතිරි 60% ප්‍රමාණයට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ පිළිබඳව විමර්ශන තවමත් සන් වී නොමැති බවත් ඇතැම් විට එම ප්ලාස්ටික් ගිනිගෙන විනාශ වන්නට ඇති බවට සැක පළ කරන බවයි. එසේ නොමැති නම් එම ප්ලාස්ටික් මුහුදු ජීවීන් ආහාරයට ගන්නට ඇති බවටත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර මෙම නෞකාව ගිනිගත් කාල සීමාව තුළ මියගිය මුහුදු ජීවීන්ගේ සිරුරු වෙරළ ප්‍රදේශයන්ට ගොඩ ගසා තිබුණා. පසුගිය දිනවලද එවැනි සිදුවීම් රැසක් අපට වාර්තා වූ අතර මියගිය කැස්බෑවන් ඩොල්ෆින් මත්සීන් එලෙස ගොඩ ගසා තිබුණා. මෙම මුහුදු ජීවීන් මිය යන්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදත් ත්‍රිකුණාමලයේ කල් රාම් වෙරළතිරයට අඩි 15ක දිගින් යුත් මියගිය මිනිමුතු මෝරෙකු ගොඩගසා තිබූ අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් හෙට දින වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසනවා. දුම්රිය සංවර්ධනය කිරීමේ මුවාවෙන් සිදු කරන්නා වූ දැවැන්ත රාජ්‍ය මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් විරෝධතාවය පළ කරන්න ඒ අනුව කොළඹ තදාසන දුම්රිය ව්‍යාපෘති කාර්යාලය මගින් දියත් කිරීමට නියමිත ව්‍යාපෘති කිහිපයක් තියෙනවා. මේ ව්‍යාපෘති සියල්ලෙම ගැටලුව වෙලා තියෙන්නේ ඒවා නිසිලෙස අධ්‍යනයකින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා ඉටු නොවන පරිදි සකස් කරපු ව්‍යාපෘති වාර්තා කිහිපයක් තියෙනවා. ඒ වගේම ඒවැ බලාපොරොත්තු වෙන අරමුණ නිසිලෙස ඉටු වෙන්නේ නැහැ. මේ නිසා මේ ක්‍රියාදාමයට විරුද්ධව අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න දැනට මාසයකට විතර කලින් අපි සංවිධානය වෙලා ඒ සම්බන්ධයෙන් අදාළ බරදාලින් සියලු දෙනාටම දැනුම් දුන්නා. නමුත් අපේ විරෝධතාවය නොතක අදාළ කටයුතු මේ වෙනකොට සිදු වෙමින් පවතිනවා. ඒ නිසා අපි හෙට දවසේ කලින් තීරණය කරගත් පරිදි ඒ අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න නියමිතයි. ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමේ ක්‍රියාවලියට ඩොලර් මිලියන 22ක් එහෙම නැත්නම් රුපියල් මිලියන 4400කට අධික මුදලක් වියදම් කරන්න කටයුතු කරලා තිනවා. නමුත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් බස් 15000ක් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට වියදම් කර රුපියල් 139ක් වගේ මුදලක් පමණ. රුපියල් 140කින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ගෙනියන මගීන් සංඛ්‍යාව වගේ 6 ගුණයක් මගීන් ප්‍රවාහනය කරන ආයතනයක ප්‍රවේශ පත්‍ර පද්ධතිය සකස් කරන්න යන්නේ රුපියල් 149යි. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ ක්‍රියාවලියට රුපියල් මිලියන 4400ක් වගේ මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් අපිට කිසිසේත්ම සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේ තුල දැවැන්ත මුදල් මංකොල්ලයක් වංචාවක් තියෙනවා කියන එක අපි පෙන්වා දෙනවා. මට්ටක්කුළිය රත්මලාන සහ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශවලදී හෙරොයින් සමග සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් අත්අඩංගුවටගත් හෙරොයින් වල වෙළඳපළ වටිනාකම රුපියල් 1,20,00,000ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. කොළඹ උතුර අපරාධ කොට්ටාසේ විසින් මට්ටක්කුළිය ප්‍රදේශයේදී සිදු කළ මෙම මෙහෙයුමේදී හෙරොයින් කිලෝ 1ග්‍රෑම් 71ක් සමග 27 හැවිරිදි පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ සැකකරු ගමන්ගත මෝටරරථය සහ ඔහු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් රුපියල් 289,000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මේ තැනැත්තා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීම නියමිත අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කර දින 7ක කාලයක් සඳහා රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මීට අමතරව
ගල්කිස්ස කොට්ටාෂ අපරාධ විමර්ශනයේකේ මගින් රත්මලාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 50ක් සමග එක්සැක්කරුවෙකු අත්අඩංගු කොටගෙන තිබෙනවා. එමෙන්ම ග්‍රෑන්ඩ් පාස් පොලිස් ස්ථානයේ මගින් තොටලඟ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 18ක් සමග 54 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගු කොටගෙන තිබෙනවා. ඒ අනුව සාපේක්ෂව ඊයේ දිනය තුලදී අත්අඩංගු කොටගත් මුළු හෙරොයින් ප්‍රමාණය බර किलोग्राम एकाई ग्राम देशी कट आसन प्रमाण पेनो मेम हेरोइन प्रमाण जावाराम करवान अतर विकिनीमा सुदुआनाम हि वटिनाकम रुपया एक कोटि विशिलाक्ष आसन मुदलाक बावटाई वार्ता वेन्नी මෙතර රුපියල් ලක්ෂ 22ක් වටිනා මත්ද්‍රව්‍ය තැවරු මුද්දර 1100ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හොරණ පෝරුව දඬු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ අනතින් නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මතයි. මෙහිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවටගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා එම සැකකරු හොරණ පොලිසිය වෙත බාර දී තිබෙනවා. කොකාකෝලා සමග ලෙන්ගතු දින 60 වැඩසටහන මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙම වැඩසටහන අනුව බොරලැස්ගමුව සහ කටුපෙත්ත ප්‍රදේශයන්හි අසරණ පවුල් 100 පිහිටවීම පසුගියදා සිදු වුණා. කොකාකෝලා 60 වන සංවත්සරයට සමකාමීව අතිශය දුෂ්කරතාවයටපත් අපේම සහෘද ජනතාව වෙනුවෙන් කොකාකෝලා සමග ලෙන්ගතු දින 60 වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ සරණක් අවසි පවුල් වෙත අත්‍යවශ්‍ය ආහාර මළු බෙදා දීම සිදු කෙරුණා. සරණක් අවසි පවුල් වෙත අත්වලක් වන්නට කොකාකෝලා සමග ලෙන්ගතු දින 60 වැඩසටහන හා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සූදානම්. WhatsApp පණිවිඩයක් මගින් හෝ SMS පණිවිඩයක් මගින් තිරිය දිස් වෙන අංක වෙත දන්වන්න. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. යාපනයේ පලාලි උතුර ප්‍රදේශයේ ඉදිකල රජයේ දෙමළ මිශ්‍ර පාසල සහ යාපනයේ ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කොළඹ 13 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක් පරීක්ෂා කිරීමේදී ඕට්ස් කිලෝග්‍රෑම් 120ක් පූජාවන් සඳහා යොදා ගන්නා සුවඳ කුඩු කිලෝග්‍රෑම් 2500ක් ඇතුළු ද්‍රව්‍ය තොගයක් රීගු බහරයට ගෙන තිබෙනවා. වැල්ලවායේ යාලබූව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මෙන්ම එහි සේවය කරන කාර්ය මණ්ඩලයේ මානසික සුවය පතා සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් එම මධ්‍යස්ථානයේදී පැවැත්තුණා. දිකුය මූලික රෝහලේ සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් හදිසි ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ඇඳන් 40ක් පරිත්‍යාග කිරීම දිකුය මූලික රෝහලේදී සිදු කෙරුණා. නෙස්ලි සමාගමේ ජනාධාරයට පත් සන්නාමයක් වන මයිලෝ තම සැකසූ පානීය සමග ලබා දෙන ප්ලාස්ටික් බීම බටය වෙනුවට කඩදාසි බීම බටයක් හඳුන්වා දීමට පියවරගෙන තිබෙනවා. ඒ මෙරට සැකසූ පාන අතුරින් වඩා තිරසර විසඳුමක් ලෙස කඩදාසි බීම බට හඳුන්වා දුන් පළමු නිෂ්පාදනයේ බවට පත්වෙමින් යුනියන් ඇෂුරන්ස් ආයතනය විසින් COVID-19 ප්‍රතිකාර සඳහා වෛද්‍ය උපකරණ පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කර තිබුණා. මෙයටදී ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ සඳහා වෙන්ටිලේටර් යන්ත්‍රයක්ද අනුරාධපුර ශික්ෂණ රෝහල සඳහා වීඩියෝ ලැරින්ගස්කෝප් යන්ත්‍රයක් මෙදවචි මූලික රෝහල සඳහා හයිෆ්ලෝ ඔක්සිජන් යන්ත්‍රයක් සහ විශේෂ හදිසි ප්‍රතිකාර සඳහා වන ට්‍රොලි යන්ත්‍රයක් ලබා දී තිබෙනවා. කොවිඩ් වසංගතය හමුවේ පීඩා විඳින මෙරට ජනතාව වෙනුවෙන් ඩිජිටල් දන්සල DFCC බැංකුව මගින් පසුගියදා ක්‍රියාත්මක කරනු ලැබුවා.
ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.